සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දිව්‍යන් වහන්සේටම පමනක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. මේක පොහොසත් මිනිසෙක් සහ ඔහුගේ පුත්‍රයා ගැන කතාවක්. මේ පියා කොයිතරම් තමුන්ගේ ධනෙ වේදම් කරලා පුතාට අවශ්‍ය හැම දෙයක්ම ලබා දුන්නත් පුතා ඒ ගැන ගුණාන්ත නොවීම ඔහුට විශාල දුකක්ව තිබුණා. ඉතින් ඔහු කල්පනා කළා පුතාට මේ බව තේරුම් ගන්ඩ යම් අත්දැකීමක් ලබා දෙන්න. ඉතින් මේ පියා කළේ මොකද දන්නවද? ඔහු පුතාව යැව්වා දුප්පත් ගොවියෙකුගේ පවුලක් එක්ක ටික කාලයක් ජීවත් වෙන්න. මාසයකට පස්සේ පුතා ආපහු ආවා. ඉතින් පියා බොහොම විශ්වාසයකින් යුතුව පුතාගෙන් ඇහුවා, දැන් ඔයාට පේනවා නේද අපි කරන දේවල් වල අගය කියලා. පුතා මොහොතක් කල්පනා කරලා කිව්වා, අපෝ මම හිටපු ගෙදර පවුල අපේ පවුලට වඩා හොඳින් ඉන්නවා. ඔවුන් බවලා තියෙන දේවල් වලින් කෑම හදාගෙන හැමෝම එකට ඉඳගෙන කනවා. ඒ වගේම ඔවුන්ට එකිනෙකා එක්ක ගත කරන්න කාලය හැම විටම තියෙන බවත් පේනවා කියලා. මේ කතාව අපට මතක් කරලා දෙන්නේ සල්ලි වලට සියල්ල මිලදී ගන්න බැරි බවයි. සල්ලි වලට ගන්න පුළුවන් දේවල් මත අපේ ශරීර වලට ජීවත් වෙන්න පුළුවන් වුණත් අපේ ආත්ම මැලවි යන එක නවත්තන්න සල්ලි වලට බෑ. යසාය 55 එකේ අපි කියවනවා, පිපාස ඇති සියල්ලෙනි වතුර ළඟට වරෙන්ලා, මුදල් නැත්තෙනි නුඹලාත් ඇවිත් ධාන්‍ය අරන් කාපල්ලා, එසේය ඇවිත් මිල මුදල් නැතුව මුද්‍රික පානයද කිරිද ගනිල්ලා කියලා. අපව සැබෑවටම තෘප්තියට පමුණුන දේවල් මිල මුදල් නැතුව ගන්නට පුළුවන්ද? ඔව්, යසාය අනාගතවක්තරයා අපට ඇඟිල්ල දික් කරලා පෙන්වන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහයයි. මේ අනුග්‍රහයේ දීමනාව කොයිතරම් අනර්ගද කියනවා නම් ඒකට මිලක් නියම කරන්න බෑ. ඒක අපිට ප්‍රදානය කරන ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ මරණය කරන කොටගෙන ඒ සඳහා සම්පූර්ණ මිලය ගෙවල අවසන්. අපි දෙවියන් වහන්සේ කෙරෙහි අපට පිපාසයක් ඇති බව පිළිගෙන අපේ පාපවලට කමාව ඉල්ලගෙන ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත නිම කළ වැඩය බාරගත් විට අපව තෘප්තිමත් කරන ආත්මික ආහාර ලැබෙන්නට යනවා. අපේ ආත්මත් සදාකාලටම ජීවත් වෙන්නට යනවා. යසාය 55:3 මා ළඟට වරෙල්ලා කියලා උන්වහන්සේ අපව කැඳවනවා. ඔබේ කැඳවීම පිළිගන්න සූදානම්ද? ජීවනදායක වතුර වූ ක්‍රිස්තුස් වහන්සේට පමණයි අපේ ආත්මයේ පිපාසය සංසිඳවන්නට හැකිවන්නේ. ශුද්ධයන් 4:10-11 ශුද්ධයන් 4:38 බලන්න. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, මිලක් නියම කරන්න බැරි ජීවනදායක වතුර මිල මුදල් නැතුව ගන්න අපට හැකියාව දී තිබෙන නිසා ඔබ වහන්සේට ස්තුති වේවා. ක්‍රිස්තුස් වහන්සේගේ කැඳවීමට ප්‍රතිචාර දක්වා අපේ ආත්ම සංතර්පණය කර ගැනීමට අපට මඟ පෙන්වුව මැනව. ආමෙන්.